පලයගෙන් හරි කිතුල්කොටෙන් හරි ජනපදයක් අපි දැම්මට පස්සේ මේ වගේ ජනපදේ මේකට දානවා. දාලා තිබ්බට පස්සේ අපිට සාමාන්‍යයෙන් හුවක් වෙලාවට අඩියලාල එතනින් එහාට නඩත්තු කරන්න අවශ්‍යතාවය හින්දා අපි හැමදෙසම අඩියලාල සුද්ධ කරන්න ඉස්සෙල්ලා මාද කියා දෙන්න. දැන් මේ අඩියලාල ගන්න ඉස්සෙල්ලා මේ වහල එහෙම අරගෙන හිමින් ටික තියා ගන්නවා. තියාගෙන ඉවර වෙලා මේ නිමැති පෙට්ටිය පරිස්සමෙන් හිමින් සීරේ මෙතනින් උස්සගෙන මෙහෙමම ගන්න පල්ලෙහාට. පල්ලෙහාට අරගෙන මේ වගේ විදියට හිමින් පරිස්සමෙන් තියලා තියා ගන්නවා. තියාගෙන ඉවර වෙලා මේ තියෙන අඩිය ඇල්ල දැන් මේ පේනවනේ මේ අඩිය ඇල්ල ඇතුලේ තියෙන රොඩු මේ පිරලා තියෙනවා. මේ තියෙන අඩිය ඇල්ලේ තියෙන රොඩු මේ වෙලාවට මේ වගේ පොඩි සත්තු මකුළු ඇතුළට එලා මේ වගේ ඒවා තියෙනවා. ඒ තියෙන වෙලාවල් වලට හුඟක් වෙලාවට මේක එක නොඑක් සත්තුත් හිටින හින්දා අපි මේක සුද්ධ කරන්න ඕනේ. නැත්තම් මේකේ ලොකු ප්‍රශ්න ගොඩකට අපිට එන්න තියෙනවා. ඒක හින්දා දැන් අපි ඉස්සෙල් සුද්ධ කරනවා. මේක මෙහෙම මේකල ඉවරලා අපිට ඕන පුළුවන්කම තියෙනවා මේක හිමින් සීරුවේ එක්ක ළඟ කිට්ටුවකින් පොඩ්ඩක් මේක ගසලා ඊට පස්සේ හිමින් සීරුවේ සුද්ධ කරන්න ඕනේ. මේ තියෙන්නේ මේ වැය තියෙනවා. මේ අස්සෙන් බැලුවාම මේ පොඩි පොඩි පණු කැදලි හිටම් මේ පණු කැදලි මේවා සාමාන්‍යයෙන් මේ නිකන් සාමාන්‍ය පණු කැදලි සමාලාවට මේවා ඉටිසලඹ බිත්තර මේ වගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ මේ මකුන්දල් මේ කැඩිති තියෙන්න පුළුවන්. මෙන්න මේවා මේ තියෙන්නේ. මේ මේවා අපි හොඳට ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරලා ඒවල සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරේ නැත්නම් තමයි අර ඉස්සරහට නිකන් නිමැති පෙටි පාලනය කරගෙන යන්න අමාරුවක් ඇත්තේ තියෙනවා. දැන් මේ වගේ නෑල ඕගේ සුද්ධ කරලා ඉවර වෙලා ආයේ නිය විදියට තිරිච්ච විදියට හිමින් සීරුවේ ආපහු මේ ජනපදය මේ විදියට මේකට හිමින් සීරුවේ තියන්න. ඊළඟට තියෙන දේ තමයි අඩියලාල සුද්ධ කරනවා වගේම මේ පෙට්ටිවල නිතරම ඇතුළ පරීක්ෂාවත් කරන්න ඕනේ. මොකද මේ අතිරපතර පරීක්ෂාව කරන්න ඕනේ කියලා කියන්නේ දැන් මීමැස්ස පැණි කාලේ වුණාට පස්සේ අහිනි කාලේ වෙනකොට මේ ජනපදවල එන්න මේකේ තියෙන පැණි ප්‍රමාණය වෙලා පැණි ටික නැතු වෙනවා. ඒ නැතුව ගියාට පස්සේ ආයේ මේකේ තියෙන වද ටික මේකේ උදාහරණයක් දෙන්න මේ වගේ තියෙන මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේවා අයින් කරලා මේක කොහොමද මේක ඉවත් කරන්නේ මේවා ඉවත් නොකරොත් මොකද වෙන්නේ කියන එක අපි ඉදිරියේදී ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.